සැකකරු පිටවීමේ පරයන්තයේ සිට සංක්‍රමණික ගුවන්මගී පරයන්තය වෙත ගොස් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලදහරින් විසිනුයි අතරංගුඩගෙන ඇත්තේ. ඔහු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 158ක් බරති රන් බිස්කට් 9ක් සහ රන් බිස්කට් කැබලි 3ක් සොයා ගැනුණා. සැකකරු සමග රන් බිස්කට් තුගේ විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත බහර දී තිබෙනවා. කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යන බවට ලැබුණ තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනෙකු අතරංගුඩ ගත්තා. ඔවුන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මත්කුඩු සහ දුම්කොළ තොගයක්ද සොයා ගැනුණා. ඒ අනුව එක් සැකකරුවෙකු පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 300ක් සොයාගත්තා. මේ අතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් මත්ද්‍රව්‍ය සහිත ටෙනිස් බෝල බන්ධනාගාරයේ තුළට විසි කළ පුද්ගලයෙකුද අතරංගුඩගෙන තිබෙනවා. ඒ තුළ තිබී දුම්කොළ සහ මත්කරල් මෙන්ම අයිස් මත්ද්‍රව්‍යද සොයාගත්තා. මෙලෙස අතරංගුට ගත්තේ මොරටුව සහ කළුදෑවල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 සහ 28 වයස්කාණ්ඩවල පදිංචිකරුවන්. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොළොන්නරුව කදුරුවෙල නගරයේ පිහිටි විදුලි උපකරණ වෙළඳසැල් දෙකක ඇති වූ ගින්නකින් එම වෙළඳසැල් දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. පොළොන්නරුව මහනගර සභාවේ ගින්නිවීමේ ඒකකය හිඟුරක්ගොඩ ගුවන් හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කළා. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.